ධර්මානුශාසනාව සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ සිරි පඤ්ඤෝදය මහපිරිවෙනේ ආචාර්ය පූජනීය වල්ගම සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්මානුශාසනාවේ දායකත්වයන් දන්කොටුව ඇටියාවල පදිංචි ටීචී මාලනී ජයවීර මහත්මිය, වේයන්ගොඩ කලගිඩිහේන පාර අංක 24 පදිංචි අයි උදයංගනී ගුණදාස මහත්මිය. සුපින්තුනි, අද ධර්මානුශාසනාව මාතෘකාවී ඇත්තේ චාතුම සූත්‍රය ඇසුරෙන් බුද්ධ ශ්‍රාවකයෙකු ආරක්ෂාව යුතු කරුණු පිළිබඳවයි. අප හැම උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර ත්‍රිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාතු සාතු සාතු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදම්. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා.
ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 චත්තාරිමානි භික්කවේ බයානි උදකෝරෝ බන්තේ කතමානි චත්තාරේ ඌමි භයං කුම්බීල භයං ආවට්ට භයං සුසුකා භයං තීති සාදු 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 ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ ශාන්තිනායක ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා. ධර්මස්වනාභිලාෂේ සැදැහැති පින්නතුනි. ධර්මශ්‍රවණය කිරීමේදී අත්‍යවශ්‍ය වන වැදගත්ම වන කාරණයක් බවට පත් වෙන්නේ ඒ ශ්‍රවණය කරනු ලබන ධර්මදේශනාව අපේ ජීවිතය වෙනස් කරන්න කොයිතරම් දුරට සුවිශේෂී අවස්ථාවක් බවට පත් වෙනවාද කියන කාරණය තමයි අපි විසින් ධර්මශ්‍රවණයේදී වඩා අවධානය ඉෂ්ට සිද්ධ කළ යුතු වන්නේ. එනම් මේ ධර්මදේශනාව අපේ ජීවිතයේ ධර්මමය පදනම ගොඩනගා ගන්න, මේ ආශ්‍රවයන් දුරු කරන්න, ක්ලේශ ධර්මයන් නැති කරන්න කෙතරම් දුරට ශක්තිමත් වන දාර්ශනික ධර්මකාරණයක් පිළිබඳව අපි අවබෝධ කරගත්තාද කියන කාරණය තමයි වඩා වැදගත් වන්නේ. ධර්මදේශනාවක් තුළ හුදු සංස්කෘතිකාංගයක් බවට පත් නොවි හුදෙක්ම අපි විසින් බොහෝ වෙලාවට සුදු ඇඳගෙන බිම වාඩි වෙලා වන්දනාමාන කරමින් ධර්මශ්‍රවණය කිරීම පමණක් මේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්ම අවබෝධය ලැබීම පිණිස කිසිම විටකදී හේතු වෙන්නේ නැහැ, මූලික වෙන්නේ නැහැ. එහෙමනම් වැදගත් වන කාරණය, අත්‍යවශ්‍යම කාරණය අපි ශ්‍රවණය කරනු ලබන ධර්මකාරණය අපේ ජීවිතයට අපි කෙතරම් ප්‍රායෝගිකව සම්බන්ධ කරගන්නවාද කියන කාරණය තමයි අතිශයින්ම වැදගත් වෙන්නේ, සුවිශේෂී භාවයට පත් වෙන්නේ. එනිසා ඔබ මේ මොහොත තුළ මේ ධර්මදේශනාව මුල් කරගෙන, මේ ධර්මදේශනාව මාතෘකා කොටගෙන මම මේ ධර්මදේශනාව මගේ ජීවිතයේ ගමන් මාර්ගයේ වෙනස් කරන ආශ්‍රවයන් ශය කිරීමට, ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒ දහම් කාරණය අවබෝධ කර ගැනීම පිණිසම මා විසින් උත්සුක වනවා කියන අදිෂ්ඨානය හිත තුළ ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කිරීමට උනන්දු වෙන්න, උත්සාහවන්ත වෙන්න. සදැහැති වාසනාවන්ත පින්නතුනි, මා ධර්මදේශනාව සඳහා මාතෘකා කරගනු ලබන්නේ මජ්ඣිම නිකායෙහි මජ්ඣිම පඤ්ඤාසකෙහි භික්ඛු වග්ගෙහි 206 වන පිටුවෙහි සඳහන් වන චාතුම
සූත්‍රය මජ්ඣිම නිකායෙහි මජ්ඣිම පඤ්ඤාසකෙහි භික්ඛු වග්ගෙහි 206 වන පිටුවේහි සඳහන් වන චාතුම සූත්‍රය තමයි මා ධර්මදේශනාවට මූලික පදනම බවට පත් කරගනු ලබන්නේ. විශේෂයෙන්ම මේ මජ්ඣිම නිකායෙහි පවතින සූත්‍ර යන්හි සුවිශේෂත්වයක් දකින්නට ලැබෙනවා. ඒ සුවිශේෂත්වය තමයි බෞද්ධ දර්ශනයෙහි ඍජු දාර්ශනික ධර්මකාරණයන් ඉදිරිපත් කරනු ලබන ගැඹුරුම ධර්මකාරණයන් ඉදිරිපත් කරනු ලබන දාර්ශනිකම ධර්මකාරණයන් ඉදිරිපත් කරනු ලබන අභිධර්මයට ඍජු සම්බන්ධතා තියෙන පුද්ගලයාගේ ආශ්‍රවයන් ෂේ කිරීමට නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ ධර්මය පසක් කර ගැනීමට ඍජු හේතු සාධක වන ධර්මකාරණා පදනම් කොටගෙන සංග්‍රහ වෙච්ච කොටසක් තමයි මෙන්න මේ කියන මජ්ඣිම නිකාය කියලා සඳහන් වෙන්නේ. එමනම් මේ මජ්ඣිම නිකායේ සඳහන් වන සූත්‍ර දේශනා බොහෝ වෙලාවට අතිශයින් ගැඹුරුයි. ඒ වගේම ඒ ගැඹුරු දාර්ශනික කාරණයක් පැහැදිලි කරත් ඒ විශේෂයෙන්ම පුද්ගලයාගේ විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට හේතු වන ධර්මකාරණයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම මෙලොව තුල අපි ජීවත් වීමේදී යහපත් පුද්ගලයෙක් විදියට ජීවත් වෙනවා කියන කාරණයට එහා ගිහිපු හොඳ පුද්ගලයෙක් විදියට මේ සමාජය තුල ජීවත් වෙනවා කියන කාරණයෙන් ඔබ්බට ගිහිපු එතනින් එහාට ඒ සීමාව අතික්‍රමණය කරපු අතිශය වැදගත් සංකීර්ණ සූත්‍ර සමුදායක් දේශනා කරනු ලබන කොටසක් තමයි මෙන්න මේ මජ්ඣිම නිකාය කියලා හඳුන්වන්නේ. මා අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගනු ලබන්නේ මජ්ඣිම නිකායෙහි චාතුම සූත්‍රය කියන සුවිශේෂී ධර්ම පදනමක් දාර්ශනික පදනමක් පැහැදිලි කරනු ලබන අතිශය සංකීර්ණ සූත්‍ර දේශනාවක් වන චාතුම සූත්‍රය තමයි ධර්ම දේශනාවට මාතෘකා කරගනු ලබන්නේ. මා ධර්ම දේශනාවෙහි මේ පින්නතුන්ට අවබෝධෙහි පහසුව පිණිස මා මේ ධර්ම දේශනාව දේශනා වීමට හේතු වන වපසරිය පිළිබඳ පැහැදිලි කිරීමක් ඉෂ්ට සිද්ධ කරනවා. එවිට මේ පින්නතුන්ට සරලවම මේ සූත්‍රයේ තේරුම් ගැනීමට හැකියාවක් බලපවතිනවා. මොකද ඒ තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරද්දී ඒ සූත්‍රයේ දේශනා කරන අවස්ථාව තුල වපසරිය තුල ක්‍රියාත්මක වෙච්ච ආකාරය පිළිබඳ අපිට නිරවුල් වැටහීමක් ඇති කරගන්නට පුළුවන් නම් පින්නතුනේ බොහෝම පහසුයි මේ සූත්‍රයේ යෙදෙන දාර්ශනික කාරණය වටහා ගන්න, ග්‍රහණය කරගන්න. එහෙමනම් මේ සූත්‍රයේ යෙදෙන දාර්ශනික කාරණය අවබෝධ කරගැනීමට ප්‍රථමයෙන් අපි ඉෂ්ට සිද්ධ කළ යුතු වැදගත්ම දේ තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරේ මොන වගේ තැනකදීද, මොන වගේ අවස්ථාවකදීද, මොන වගේ අවස්ථාවක් මුල් කරගෙනද මේ සූත්‍රයේ දේශනා කරේ කියන කාරණය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නට පුළුවන් නම් හුදෙක්ම අපිට තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරපු තැන ඉන්නවා වගේ හැඟීමක් හිතට ඇති කරගන්නට පුළුවන් නම් මේ සූත්‍රයේ දෙන මේ දාර්ශනික කාරණය අවබෝධ කර ගැනීම හරීම පහසු වෙනවා. ඒ වගේම ඒ දාර්ශනික කාරණය අවබෝධ කරගන්නට පුළුවන් නම් බෞද්ධෙක් විදියට අපිට ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය හුදු මේ මෙලෝ වශයෙන් තියෙන හරිම සරල ඉලක්කයක් නෙමෙයි. මේ කෑම ටිකක් කාලා බීලා
ජීවත් වෙනවා කියන ඉලක්කය නෙමෙයි. එතනින් එහාට ගිහිපු හරි ශ්‍රේෂ්ඨ ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය සාධනය කරගන්න අවශ්‍ය ගමන් මාර්ගය පැහැදිලි කරනු ලබන අතිශය සංකීර්ණ සරලව අවබෝධ කරගන්නට පුළුවන් සූත්‍ර දේශනාවක් තමයි මෙන්න මේ කියන චාතුම සූත්‍ර දේශනාව. චාතුම කියන සූත්‍ර දේශනාව විදිහට හඳුන්වලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරද්දී වැඩ ඉන්නේ චාතුම කියන නුවර. චාතුම කියන නගරය මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. ඒ චාතුම කියන නගරය සමීපෙහි තියෙනවා නෙල්ලි වනාන්තරයක්. එනම් නෙල්ලිගස් බහුලව පවතින වනාන්තරයක්. ඒ නිසාම ඒ වනාන්තරය නාමකරණයට පත්වෙන්නේ නෙල්ලි වනය කියලා. බුදුරජාණන් වහන්සේ මේ නෙල්ලි වනයෙහි ආනන්ද හාමුදුරුවන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේගේ සමීපෙහි වැඩ සිටින භික්ෂූන් වහන්සේලා පිරිසක් මුල් කරගෙන ආධ්‍යාත්මය වර්ධනය කරමින් ධර්මදේශනා ආදීෂ්ට සිද්ධ කරමින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දහම් කාරණා පිළිබඳ දැනුවත් කරමින් තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා. මෙහෙම වැඩ ඉද්දී මෙතනට භික්ෂුන් වහන්සේලා පිරිසක් වැඩම කරනවා. ඒ තමයි සැරියුත් මහරහතන් වහන්සේත් මුගලම් මහරහතන් වහන්සේත් ඇතුළු 500ක් භික්ෂූන් වහන්සේලා. දැන් ඔබට ඒ අවස්ථාව පිළිබඳ යම් අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්, සිතුවිල්ලක් ඇති කරගන්නට පුළුවන් මොන වගේ තැනක් වෙන්නට ඇතිද මේ තැන ස්ථානය කියලා. බුදුරජාණන් වහන්සේ මේ වැඩ ඉන්න චාතුම නුවර නෙල්ලි වනයට ආනන්ද හාමුදුරුවෝ සහ බුදුරජාණන් වහන්සේ සහ භික්ෂූන් වහන්සේලා වැඩ ඉද්දී එතෙන්ට වැඩම කරනවා මෙන්න මේ කියන සැරියුත් මහරහතන් වහන්සේ, මුගලම් මහරහතන් වහන්සේ, ඒ වගේම අනිකුත් භික්ෂූන් වහන්සේලා 500 නමක්. එනම් සැරියුත් මහරහතන් වහන්සේගේ සහ මුගලම් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස 500ක් වැඩම කරනවා. වැඩම කිරීමෙන් අනතුරුව නේවාසික භික්ෂූන් වහන්සේලාත්, ඒ වගේම ආගන්තුකව පැමිණි භික්ෂූන් වහන්සේලාත් අතර බොහෝ කාලකින් මුණ ගැසීම මුල් කරගෙන කරන කොටගෙන දෙපිරිස හරීම බොහොම ලෙන්ගතු ගමෙන් කතා කරමින් ඉන්නවා. ආගිය තොරතුරු පිළිබඳ කතා කරමින් ඉන්නවා. මේ කතා කරමින් ඉද්දී බුදුරජාණන් වහන්සේට මේ ශබ්දය ඇසෙනවා. හරිම ഘോഷාවක්. මොකද 500 දෙනෙක් පිටින් වැඩම කරපු 500 දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ සමීපයේ වැඩ සිටින මේ භික්ෂුන් වහන්සේලාත් එකට එකින් එකට සාකච්ඡා කරද්දී කතා කර කර ඉද්දී මේ පිරිස අතර ඇතිවන ഘോഷාව ශබ්දය මහා දැවැන්ත ශබ්දයක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානයට ආනන්ද හාමුදුරුවන්ට වැඩම කරන්න කියලා පණිවිඩයක් යවනවා. ආනන්ද හාමුදුරුව එතෙන්ට වැඩම කරාම ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, ආනන්ද මෙතරම් විශාල සද්දයක් ඇහෙන්නේ මොකද? බුදුරජාණන් වහන්සේ භාවිත කරන වචනය තමයි මසුන් අල්ලන පිරිසක් කියලා. හරියට නිකන් මාළු අල්ලන මිනිස්සු වගේ කියන වචනය භාවිතා කරනවා. ඇත්තටම ඒක ඒ වචනය බුදුරජාණන් වහන්සේ භාවිතා කරන්නෙම හුදෙක්ම ඒ වෘත්තියට කරන අගෞරවයක් විදියට නෙමෙයි. ඇත්තටම මාළු ඇල්ලීම කියන වෘත්තියේදී කෑගහන එක කොහොමත්
සිදුවන දෙයක්. මොකද ඒ දැල්ලදිද්දී මාළු විකුණද්දී ඒ ශබ්දය මත තමයි ඒ ව්‍යාපාරය ඇත්තටම සුරක්ෂිත වෙන්නේ, ආරක්ෂා වෙන්නේ. ඒ නිසා මසුන් ඇල්ලීම වේවා, මසුන් මැරීම වේවා, මසුන් විකිණීම වේවා, මේ කියන රැකියාවත් සමගව ඒ රැකියා කරන ස්ථානවල හරීම ഘോഷාව බහුලයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භාවිත කරන වචනය තමයි මෙන්න මේ කියන ഘോഷාව කියන වචනය මසුන් අල්ලන පිරිසගේ කියන එක. හරියට නිකන් මාළු අල්ලන පිරිසකගේ ශබ්දයක් වගේ ඇයි මේ සද්දයක් ඇහෙන්නේ කියලා අහනවා. ඒ වෙලාවේදී ආනන්දහාමුදුරු උත්තරයක් දෙනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සැරියුත් මහරහතන් වහන්සේත් මුගලම් මහරහතන් වහන්සේත් ඇතුළු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 500ක් බොහෝ දුරකතර ගෙවාගෙන ඔබ වහන්සේ දකින්න වැඩම කරලා තියෙනවා. ඒ ඔබ වහන්සේ හමුවීමට පැමිණීමට ප්‍රථමයෙන් ඒ පිරිස සූදානම් වෙනවා. ඒ සූදානම් වෙන ශබ්දය තමයි මේ ඇහෙන්නේ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදීම ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්ද, ගිහිල්ලා ඒ පිරිසට එන්න කියන්න කියලා. ආනන්ද හාමුදුරු ඒ ස්ථානයට වැඩම කළා. සැරියුත් මහරහතන් වහන්සේටත් මුගලම් මහරහතන් වහන්සේ ඇතුළු මේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සියලුම දෙනාට පැහැදිලි කරන කාරණය තමයි තථාගතයන් වහන්සේ වහන්සේලා සියලුම දෙනාට බුදුහාමුදුරන්ගේ ළඟට තථාගතයන් වහන්සේට පැමිණෙන්නට කියලා කිව්වා. භික්ෂුන් වහන්සේලා සියලුම දෙනා ඒ වචනය අහපු සැනින්ම බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට යනවා. හමු වෙන්න ගියාම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතල කියනවා, ඇයි මෙතරම් ഘോഷාවක්? හරියට නිකන් මසුන් නල්ලන මිනිසුන් වගේ. බුද්ධ ශ්‍රාවකයෝ එසේ විය යුතු නෑ. වහාම මේ ආරාමයෙන් සියලුම භික්ෂුන් වහන්සේලා එළියට වැඩම කරන්න කියනවා. නැවත මේ නෙල්ලි වනයෙන් එළියට වැඩම කරන්න කියලා භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ අණ කරනවා. බලන්න, නායකෙක් සතුව පවතින ගුණාංගය ඍජු තීරණ ගැනීම. ඒ තීරණය ගනිද්දී උන්වහන්සේ කිසිදු ආකාරයකින් පැකිලීමකට පත් වෙන්නේ නැහැ. ඇයි? සැරියුත් මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. මුගලම් මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේලා ඇතුළු මේ භික්ෂුන් වහන්සේලාට කියනවා, තමන් වැඩ ඉන්න තැනින් එළියට යන්න, මේ ස්ථානයේ සිටීමට සුදුසු නෑ ඔබලාගේ ශබ්දය අනුව කියලා. භික්ෂුන් වහන්සේලා 500 නමම බලන්න, උන්වහන්සේලාගේ තියෙන නිහතමානීත්වය සාපේක්ෂව කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේ හමු වෙන්න බොහෝ දුර බැහැර ඉඳලා වැඩම කරපු භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ එතනින් නෙරපද්දී භික්ෂුන් වහන්සේලා ඒ වචනයට අල්ප මාත්‍රික එකදු වචනයක්වත් ප්‍රකාශ නොකර බුදුරජාණන් වහන්සේට වැඳලා නමස්කාර කරලා ප්‍රදක්ෂිණා කරලා නැවතත් වන්දනාමාන කරලා ඒ ස්ථානෙන් නික්මිලා යනවා. මේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා. දැන් බලන්න, බුදුරජාණන් වහන්සේගේ යම් ආකාරයක භික්ෂුන් වහන්සේලා විශ්ෙහි ගනු ලබන තීන්දු තීරණ යන්හි පවතින ඍජුභාවයත්, ඒ තීන්දු තීරණ ශ්‍රාවකයාණන් වහන්සේලා විසින් එක වචනයක් මුල් කරගෙනත් ඒ කාරණා පිළිගන්න ආකාරයත් පිළිබඳව කල්පනා කරන්න පිළි අරගන්නවා.
එතනින් නික්මිලා භික්ෂුන් වහන්සේලා වැඩම කරනවා. මෙහෙම වැඩම කරද්දී ශාක්‍ය වංශිකයෝ දකිනවා මේ නෙල්ලි වනයට වැඩම කරපු භික්ෂුන් වහන්සේලා, තථාගතයන් වහන්සේ හමුවීමට වැඩම කරපු භික්ෂුන් වහන්සේලා, සැරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් ඇතුළු මේ භික්ෂුන් වහන්සේලා 509ම ගිය පයින් අනිත් පැත්තට එනවා දකිනවා. මේක දැකලා ශාක්‍ය වංශිකයෝ ගිහිල්ලා අහනවා, ස්වාමීනි, ඔබ වහන්සේලා වැඩම කළ පයින්ම නැවත ආපස්සට වැඩම කරන්න හේතුව මොකක්ද කියලා. ඒ වෙලාවේදී සැරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් පිළිතුරු ලබා දෙනවා, බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානයේ විවේකයෙන් වැඩ ඉන්නේ, ඒ නිසා අපේ වැඩම කරපු භික්ෂුන් වහන්සේලාගේ ഘോഷාව ටිකක් වැඩි නිසා බුදුරජාණන් වහන්සේ නැවත නෙල්ලි වනයේ නෙලියට වැඩම කරන්න කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරා. ඒ නිසා අපි නික්මෙනවා කියලා කියනවා. ශාක්‍ය වංශිකයෝ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයන් දිහා බලන ආකාරය බලන්නකෝ. අපිට හිතන්නට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පිළිබඳ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමයෙහි දායක පින්නත් පිරිස ඒ ශ්‍රාවකයන් විශේෂ කටයුතු කරේ කොහොමද කියන කාරණය පැහැදිලි වෙනවා. වර්තමාන සමාජයට සාපේක්ෂකව මේ සිද්ධිය ගත්තොත් හරිය වැදගත් වෙනවා. බුද්ධ ශ්‍රාවකයෝ පිළිබඳ බුදුරජාණන් වහන්සේ ජීවමාන අවදීෙහි බුද්ධ ශ්‍රාවකයන් පිළිබඳව එම සමාජයේ හිටපු දායක පින්නතුන්, දායක පිරිස් කොහොමද ක්‍රියා කරේ, කොහොමද හිතුවේ, මොන ආකාරයෙන්ද කතා කරේ. දැන් මේ සිද්ධිය කිව්වම සැරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් මේ සිද්ධිය පැහැදිලි කරාම ශාක්‍යෝ සියලු දෙනා එකතු වෙලා කියනවා, ස්වාමීනි, පොඩි වෙලාවක් ඉවසන්න පුළුවන්ද? අපි බුදුරජාණන් වහන්සේත් එක්ක ගිහිල්ලා කතා කරලෙනකන් පොඩි වෙලාවක් දෙන්න පුළුවන්ද කියලා. එක වචනින්ම කැමති වෙනවා සැරියුත් මහරහතන් වහන්සේ ඇතුළු මුගලන් මහරහතන් වහන්සේ ඇතුළු පිරිස කැමති වුණාම ශාක්‍ය වංශිකයෝ යනව බුදුරජාණන් වහන්සේ හමු වෙන්න. බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ පැවිදි වෙන්නේ ඔබ වහන්සේ වෙනුවෙන්මයි, ඔබ වහන්සේගේ දර්ශනය වෙනුවෙන්මයි, ඔබ වහන්සේගේ මේ ශ්‍රාවකයාණන් වහන්සේලා වෙනුවෙන්මයි. ඒ ප්‍රෞර්ජාව, ඒ පැවිද්ද පුංචි දරුවෙක් වෙන්න පුළුවන්. මොකද සත්හැවිරිදි රාහුල තෙරුන් වගේ පුංචි භික්ෂුන් වහන්සේලාත් වැඩ ඉන්නවනේ. ඔය 504 අනිවාර්යෙන් ඉන්න ඇතිනේ, අවුරුදු 7-8 හැරි. පුංචිම භික්ෂුන් වහන්සේලා පැවිදි වෙනවා. ඒ වගේම තරුණ භික්ෂුන් වහන්සේලා පැවිදි වෙනවා. ඒ වගේම වැඩිහිටි පිරිස් පැවිදි වෙනවා. ඒ වගේම මහලු පිරිස් පැවිදි වෙනවා. මොන වයසක ළමා වයසේ දරුවෙක් පැවිදි වුණත්, තරුණ වයසේ පුද්ගලයෙක් පැවිදි වුණත්, වැඩිහිටි පුද්ගලයෙක් පැවිදි වුණත්, මහලු වයසේ පුද්ගලයෙක් පැවිදි වුණත්, ඒ ප්‍රෞර්ජාව ඔබ වහන්සේ වෙනුවෙන්මයි ඉෂ්ට සිද්ධ වෙන්නේ. ඔබ වහන්සේගේ දර්ශනය, දහම අවබෝධ කර ගැනීම වෙනුවෙන්මයි ඒ දේ ඉෂ්ට සිද්ධ කරන්නේ. එනිසා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ ආශ්‍රය නැති වුණෝතින් ඔබ වහන්සේ ඒ පිරිස සමග
කතාබහක් නැතිවුණොත් හුදෙක්ම ඔබවහන්සේගෙන් මේ පිරිස වෙන්වෙලා ගියෝතින් දැවැන්ත අරබුදයක් ශාසනයට ඇති වෙනෝ. මේ සම්මා සම්බුද්ධ ශාසනයට අපි හරි අපි සියලුම දෙනා හරිම කැමති. මේ දර්ශනය අවබෝධ කරගන්න උත්සාහ කරන්න අපි හරිම කැමති. එවගේම ඔබ වහන්සේ අපේ වංශයෙන් පැමිණුණු ඔබ වහන්සේට අපි කැමති. ඒ නිසා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ පැවිදි වෙච්ච පිරිස අතින් යම් වරදක් වෙන්නට ඇති. ඒක අපි පිළිගන්නවා. හැබැයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස හරියට නිකං පුංචි ලපටි පැලේකට වතුර නැති වුණොතින් මොකද වෙන්නේ කියලා හිතන්නකෝ. ඒ වගේම පුංචි වහු පැටියෙකුට තමන්ගේ අම්මගේ ආශ්‍රය නැති වුණොතින් මොකද වෙන්නේ කියලා ඔබ වහන්සේ හිතන්නකෝ. මේ පුංචි ලපටි පැලය ජලය නැති වුණොතින් අවශ්‍ය පෝෂණය නැති වුණොත් ඒ ශාකේ විනාශ වෙලා යනවා. ඒ වගේම ඔබ වහන්සේගේ මේ ශාසනය තුළ ඔබ වහන්සේ වෙනුවෙන් පැවිදි වෙච්ච සමහර වෙලාවට ඔබ වහන්සේ දැකලවත් නැහැ. නමුත් ඔබ වහන්සේ මෙන්න මෙහිමයි කියලා අහලා ඔබ වහන්සේ වෙනුවෙන් පැවිදි වෙනවා, ප්‍රෞර්ජාවටපත් වෙනවා. වර්තමානයේ සමාජයේ උනත් එහෙමයි. කල්පනා කරලා බලන්න. ලදරු කාලයත් පෙර කරන ලද පිනකට වෙන්නට පුළුවන්. පෙර කරන ලද කුසල ශක්තියකට වෙන්න පුළුවන්. ලදරු කාලේ, ළමා කාලේ අම්මා තාත්තගේ උකුලේ ඉන්න, ඥාතීන්ගේ ආශ්‍රයේ ඉන්න කැමැත්ත දක්වන කාලේ මේ පුංචි දරුවෝ අම්මා තාත්තව එපා කියලා නොදැකපු සාස්රුවරයෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරනවා. කවදාවත් ඇස් දෙකෙන් දැකපු නැති සාස්රුවරයෙක් වෙනුවෙන් පොතක පතක තිබිලා එහෙම නැත්නම් ධර්මකාරණාවක් ඔස්සේ ඇහිච්ච සාස්රුවරයෙකුගේ නාමය වෙනුවෙන් තමන්ගේ ළමා කාලය කැප කරනවා. තරුණ කාලය කැප කරනවා. වැඩිහිටි වයස කැප කරනවා. මහලු ජීවිතයත් කැප කරනවා. තමන්ගේ මුළු ජීවිතයම සාස්රුවරයාණන් වහන්සේ වෙනුවෙන් කැප කරනවා. බලන්න ඔබ වහන්සේ වෙනුවෙන් මෙච්චර කැපකිරීම් කරලා තියෙන මේ පිරිස ඔබ වහන්සේගේ ආශ්‍රය නැති වුණොත් ඔබ වහන්සේ වෙනුවෙන් පැවිදි වෙන්නේ ඔබ වහන්සේ වෙනුවෙන්මයි පැවිදි වෙන්නේ. ඒ ප්‍රෞර්ජාව තුළ ලබන ඔබ වහන්සේ ලබා දෙන ඒ සැනසීම උන්ට නොලැබුණොතින් විනාශ වෙලා යාවි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි ඔබ වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. මේ නෙරපා හරින ලද පිරිස නැවත පිළිගන්න. ඔවුන්ට ධර්මයෙන් අනුශාසනා කරන්න. ඔවුන්ට වරද නිවැරදිද පැහැදිලි කරන්න. මේ ශාසනය තුළ ලබන්න තියෙන උපරිම දේ ඔවුන්ට ලබා දෙන්න උත්සාහ කරන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා. ශාක්‍ය වංශිකයෝ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා. බලන්න සාස්රුවරයෙකුගේ ළඟ තියෙන ඍජුභාවය වගේම තියෙන මෘදුභාවය කොතරම්ද කියලා හිතන්නකො. ශාක්‍යෝ මෙලෙස ඉල්ලද්දිම බුදුරජාණන් වහන්සේ මේ කාරණේ පිළිගන්නවා. බලන්න ඒ මොහොතේදී සැරියුත් මහරහතන් වහන්සේත් මුගලම් මහරහතන් වහන්සේත් ඒ ස්ථානයේ වැඩ සිටිමින් මුගලම් මහරහතන් වහන්සේ එර්ධි බලයෙන් බලාගෙන ඉන්නවා මෙතන වෙන සිදුවීම මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට සමාව දෙද්දිම මුගලම් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා, හරි භාග්‍යවතුන් වහන්සේ අපට සමාව දුන්නා. දැන් අපි පාත්‍රා සිවුරු අරගෙන බොහොම සන්සුන්ව බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩම කරමු කියලා. එහෙන් බුදුරජාණන් වහන්සේගෙන් ශාක්‍යෝ ගිහිල්ලා අවසර ගනිද්දිම මේ පැත්තේ ඉඳලා මුගලම් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ටික එක්කගෙන ඒ ස්ථානයට වැඩම කරනවා.
වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කළා. එකාත්පසකට වෙනවා. එකාත්පසකට වුණාම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතනවා. අමතලා සැරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා, සාරිපුත්ත, මම භික්ෂුන් වහන්සේලාට යන්න කියද්දි, භික්ෂුන් වහන්සේලා මේ ස්ථානයෙන් නිරපද්දි, ඇත්තටම ඔබට මොකද්ද හිතුනේ කියලා අහනවා. ඒ වෙලාවේදී සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිරිසගෙන් අයින් වෙලා බොහොම සුවසේ විවේක සුවයෙන් ආධ්‍යාත්මික දියුණුව වර්ධනය කර ගනිමින් වැඩ සිටින්ට කල්පනා කරනවනම් ඔබ වහන්සේගේ ගමන් මාර්ගයේ යන ශ්‍රාවකෙක් විදියට මමත් මේ භික්ෂුන් වහන්සේලාගෙන් වෙන් වෙලා ආධ්‍යාත්මික සුව විඳිමින් භාවනා ආදිය ප්‍රගුණ පුහුණු කරමින් මමත් ඔබ වහන්සේ යන ගමන් මාර්ග වැඩ සිටිනවා, ඔබ වහන්සේ යන ගමන් මාර්ගයට අනුව කටයුතු කරනවා කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ සැරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරපු කාරණයට එකඟ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු කාරණේ ප්‍රතික්ෂේප කරනවා. ඒක නුසුදුසු දෙයක්. මුගලන් මහරහතන් වහන්සේගෙන් අහනවා, මොග්ගල්‍යාන, ඔබට හිතුනේ මොකද්ද? මම භික්ෂුන් වහන්සේලා මේ ස්ථානයේ නිරපද්දී ඔබට හිතුනේ මොකක්ද කියලා අහනවා. ඒ වෙලාවේදී මුගලන් මහරහතන් වහන්සේ කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විවේක සුවයෙන් වැඩ සිටින්ට තීරණය කරානම් භික්ෂුන් වහන්සේලාගෙන් වෙන් වෙලා වැඩ ඉන්න තීරණය කරා නම් මම නම් කල්පනා කරේ මමයි සැරියුත් මහරහතන් වහන්සේ එකතු වෙලා මේ භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා කළ යුතුයි, කැපදී කැපයයි පැහැදිලි කළ යුතුයි, අකැපදී අකපයයි පැහැදිලි කළ යුතුයි, ධර්ම විනය ඔස්සේ මේ භික්ෂූන් වහන්සේලා හික්මවීම ඉෂ්ට සිද්ධ කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ ඒ දේ කරන්නේ නැත්නම් තථාගතයන් වහන්සේ ටික කාලෙකට හරි විවේක සෝයෙන් වැඩ ඉන්නව නම් අපි හෝ එලෙස ඉෂ්ට සිද්ධ කරනවා කියලා කල්පනා කරා කියලා කියනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අගය කරනවා. මුගලන් මහරහතන් වහන්සේ මේ පැහැදිලි කරන ලද කාරණය මුල් කරගෙන සාදුකාර පවත්තනවා. සාදුකාර පවත්තලා අගය කරනවා. අගය කළා තථාගතයන් වහන්සේ සුවිශේෂී ධර්මකාරණයක් පැහැදිලි කරනවා. ඒ ධර්මකාරණය තමයි මේ ශාසනයට පැමිණෙන, මේ ධර්මය පසක් කරගන්නට පැමිණෙන පිරිස් බිය සහගත භාවයට පත්වන, එහෙම නැත්නම් මේ ශාසනික අවබෝධය, එහෙම නැත්නම් මේ ශාසනික වැඩපිළිවෙල පවත්ව ගන්නේ නැතුව අත්හැරලා යන හේතු කාරණා ටිකක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒ හේතු කාරණා අවබෝධ කරගෙන එයින් නික්මිලා මේ තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මකාරණා ප්‍රගුණ පුහුණු කර යුතුයි, ආධ්‍යාත්මික සෝය වර්ධනය කළගත යුතුයි කියලා තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ ඔස්සේ හරි ලස්සන නිදසුන් උදාහරණ හතරක් තථාගතයන් වහන්සේ පැහැදිලි කරනෝ, උපමා හතරක්. ඒ උපමා හතර මුල් කරගෙන තමයි තථාගතයන් වහන්සේ මෙන්න මේ ධර්මකාරණා එකින් එක විග්‍රහ කරන්නේ. පළවෙනි උපමාව තමයි ජලයකට, එහෙම නැත්නම් අපි හිතමුකෝ මොකක් හරි වතුරකට බහින්න යම් පුද්ගලයෙක් බියට පත්වන කාරණා හතරක් තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා.
ඒ කාරණා මතක තබා ගන්නට පුළුවන් නම් තථාගතයන් වහන්සේ අර ධර්ම මාර්ගයට එළඹෙන පුද්ගලයාට යෙදෙන බාධක පිළිබඳව එකින් එක පැහැදිලි කරනවා. බුද්ධ ශ්‍රාවකයෙක් මෙන්න මේ කරුණු කාරණාවලට එකඟව කටයුතු කරන්නට පුළුවන් නම් මෙන්න මේ තථාගතයන් වහන්සේ දේශනා කරන කාරණා ටිකෙන් බැහැර වෙලා ඊට පරිබාහිර වූ මේ කාරණා ඔස්සේ ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්නට පුළුවන් නම් නුසුදුසු කාරණාවන්ගෙන් මිදිලා ක්‍රියාත්මක කර යුතු කාරණා පිළිබඳ අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නට හැකිනම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ පුද්ගලයා ධර්ම මාර්ගය පසක් කරගන්නවා. පළවෙනි එක උපමාටික. යම් පුද්ගලයෙක් ජලයකට වතුරකට බහින්න බියට පත්වන හේතුකාරණා හතර. පළවෙනි එක තමයි රළේ වේගය නිසා, වතුර පහරේ වේගය නිසා වතුර පහර අඩුවෙන ස්වභාවය, වැඩි වෙන ස්වභාවය දැක දැක එයට බියට පත් වෙන පුද්ගලයා ඒ ජලයට බහින්න බය වෙනවා. මේ පළවෙනි කාරණය. ඒ වගේම දෙවෙනි කාරණය ජලයේ ඇතිවන දියසුලි. දියසුලි දැකලා ඒ පුද්ගලයා ජලයට බහින්න බිය වෙනවා. ඒ වගේම කිඹුලන්ගෙන් ඇතිවන බිය නිසා, බය නිසා ඒ පුද්ගලයා ජලයට බහින්න බය වෙනවා. ඒ වගේම සැඩ පරුස මසුන්. සමහර වෙලාවට මිනිකන මසුන් ඉන්නවා. ඒ වගේම සතුන් ආහාරයට අරගෙන, මාංශ ආහාරයට අරගෙන ජීවත් වෙන සැඩපරුස මසුන් ඉන්නවා. මෙන්න මේ මසුන්ට බය යම්කිසි පුද්ගලයෙක් ජලයට බැසීමට බය වෙනවා වගේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ ආර්ය මාර්ගයට සම්ප්‍රාප්ත වෙන පුද්ගලයා, එහෙම නැත්නම් ප්‍රෞර්ජාව ලබන පුද්ගලයා, ප්‍රෞර්ජාව හා සමාන ආධ්‍යාත්මික සෝයක් ලබා ගැනීමට උත්සුක කරන පුද්ගලයා. එතකොට මේ ඔස්සේ සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරාට මේ ධර්ම කාරණය මේ කියන සිව්වණක් පිරිසටම අදාළ වෙන ධර්ම කාරණයක්. එනම් ආශ්‍රවයන් ෂය කිරීමට උත්සුකවන යෝගාවචරයා විසින් මෙනෙහි කළ යුතු කාරණා හතරක් විදියට තමයි තථාගතයන් වහන්සේ දේශනාව තුළ දක්වන්නේ. එහෙම නැතුව මේක භික්ෂුන් වහන්සේලාට පමණක් දේශනා කරපු ධර්ම කොටසක් විදියට පැහැදිලි කරන්නේ නැහැ. මේ ධර්ම කාරණේ පැහැදිලි කරන්නේ ධර්ම මාර්ගයට යොමුවන, ආශ්‍රවයන් දුරු කිරීමට උත්සුකවන, සමාධිය ප්‍රගුණ පුහුණු කරන්නට අවස්ථාවක් ගන්නට සූදානම් වන මේ තථාගතයන් වහන්සේ දේශනා කරන විමුක්තිසුව අවබෝධ කර ගැනීමට උත්සුකවන භික්ෂුව වේවා, භික්ෂුණිය වේවා, උපාසකය වේවා, උපාසිකා වේවා, මේ ඕනෑම කෙනෙක් අවබෝධ කළ ගත යුතු කාරණා හතරක් තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. පළවෙනි කාරණය රළේ වේගය නිසා. මේකට උපමාව දක්වන්නේ මේ ශාසනය තුළ අවවාද අනුශාසනා කරනවනේ. සමහර වෙලාවට ඒ අවවාද අනුශාසනා කරන්නේ තමන්ට වැඩිය වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ අවවාද අනුශාසනා කරන්නේ තමන්ට වැඩිය බාල කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට තමන්ගේ වයසේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. කවුරු මොන විදියට අවවාදයක් අනුශාසනාවක් කරත් ඒ අවවාදය අනුශාසනාව කරන්නේ කවුද කියන එක නෙමෙයි බලන්න ඕන තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. පැහැදිලි කරන අවවාදය අනුශාසනාව මගේ ධර්ම මාර්ගය වර්ධනය කරන්න, ආශ්‍රවයන් ෂය කරන්න කෙතරම් දුරට වැදගත් වනවාද කියන කාරණය තමයි සැලකිය යුතුවන්නේ. මෙහෙම හිතන්න, ඔබ ධර්ම ශ්‍රවණය කරද්දී උපාසකයෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක් වෙන්න පුළුවන්,
සමහර වෙලාවට වර්තමාන සමාජයේත් මේ කාරණේ හිතෙනවනේ. අනේ පොඩි හාමුදුරුව කෙනෙක් ඇවිල්ල බණ කිව්වේ කියන හැඟීම. නෑ පින්නතුනේ, ඔබ ඇති කරගන්න ඕන මේ ධර්මයේ දේශනා කරන්නේ බුද්ධ ශ්‍රාවකේ. එක ළමාද තරුණද වැඩිහිටිද මහලුද කියන කාරණයට එකඟ වෙන්න එපා. ධර්ම කාරණයේ විෂයේ ඉලක්ක වෙන්න ඒ පුද්ගලයාට වහා ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වෙනවා. ඒ වගේම දෙවන කාරණය, පංචකාම වස්තුන් නිසා. බලන්න පංචකාම වස්තුන් මේකට පැහැදිලි කරන් නිකන් දිය සුලියක් වගේ කියලා. ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රියන්ට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංචකාම වස්තුන් ග්‍රහණය කරගනිද්දී මේවයි තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයන් පිළි නොගැනීම, එය දැනගත්තත් ප්‍රතික්ෂේප කිරීම හෝ ඒ කාරණා අවබෝධ කොට නොගෙන ඒවා ප්‍රතික්ෂේප කිරීම නිසා මොකද වෙන්නේ? හරියට වතුරට බසින පුද්ගලයෙක් නිකං දිය සුලියකට අසු වෙනවා වගේ විනාසස් ස්වභාවයට පත් වෙනවා කියලා දේශනාව තුළ දක්වන්නේ. එහෙමනම් ඔබ කල්පනා කරන්න, යම්බදු අවස්ථාවක කිසිදු අවස්ථාවක මෙවැනි වූ දිය සුලියකට අසු වෙන තරම් ආධ්‍යාත්මයක් වර්ධනය කරන්න එපා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි කිසිදු ආකාරයකින් බුද්ධ ශ්‍රාවකයෙක් නම් ඒ කෙරෙහි තමන්ගේ ආධ්‍යාත්මය බලපවත්නට උත්සාහ කරන්න එපා. හරියට අර සෝනක ජාතකේ හරි ලස්සන උදාහරණයක් පැහැදිලි කරනවා. මේ සෝනක පසේ බුදුරජාණන් වහන්සේ අරින්දම කියන රජතුමාට පැහැදිලි කරනවා, කාමයේ ආදීනව, පංචකාමයේ ආදීනව පැහැදිලි කරද්දී මේ අරින්දම රජතුමාට කොච්චර පංචකාමයේ ආදීනව පැහැදිලි කරත් ඒ කාරණා එකක්වත් තේරුම් ගන්නේ නැහැ. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ මේ අරින්දම කුමාරයට, රජතුමාට මේ සෝනක පසේ බුදුහාමුදුරු පැහැදිලි කරනවා, මහරජතුමනි, භගීරථි කියන ගඟ, විශාල ගඟේ ඇත් කුණක් පහළට, ගඟේ ඉහළ ඉඳලා පහළට ගසාගෙන එනවා. මේ ඇත් කුණ දකින අඥාන කපුටෙක්, අනුවන කපුටෙක් මෙන්න මේ ඇත් කුණට වහනවා. මේ අනුවන කපුටා කල්පනා කරනවා, මට විශාල යානයක්, එහෙම නැත්නම් විශාල නැවක් හම්බුණා. ඒ වගේම මට විශාල නැවක් වගේම මට හමු වුණා මුළු ජීවිත කාලෙටම ප්‍රමාණවත් වෙන විදියට ආහාර පාන. ඒ වගේම නැවුම් වතුර. දැන් මේව පරිභෝජනය කරමින් මේ අඥාන කපුටා ගඟ දිගේ පල්ලෙහාට ගහගෙන එද්දී වටේ පිටේ ඉන්න අනිත් සත්තු කියනවා, ඔතනින් එහාට යන්න එපා, ඔබ මහ මොහොතට ගහගෙන ගියොතින් ඔබ විනාශ වෙලා යයි කියලා. ඒ වෙලාවේදී අර අඥාන කපුට හිතනවා, මේ පැහැදිලි කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි, මට මේ හම්බෙච්ච දේවල් වලට ඉරිසියාවට තමයි මේ කියන්නේ කියලා හිතනවා. මෙහෙම හිතමින් ගඟ පහළටම ගලාගෙන බසිනවා. මෙහෙම ගඟ පහළට ගලා බැස යද්දී තව දුරටත් විවිධ පිරිස් පැහැදිලි කරද්දී ඒ කියන කිසිදු දෙයක් පිළිගන්නේ නැති අඥාන කපුටා මහ මුහුදට යනකම්ම ගහගෙන ගිහිල්ලා අර දල රළට මේ ඇත්කුණ අහුවෙලා ඇත්කුණ සුණු විසුණු වෙලා යනවා. මේ අඥාන කපුටටත් මේ සුළඟ නිසා පියා වන්න බැරුව මහ මුහුදට ඇද වැටිලා මරණයට පත් වෙනවා. සෝනක පසේ බුදුරජාණන් වහන්සේ අරින්දම රජතුමාට කියනවා, පංචකාමයන්ට ගිජු වෙච්ච පුද්ගලයාටත් වෙන්නේ ඔන්න ඔය අඥාන කපුටට වෙච්ච දෙයමයි. මොන දේ මොන විදියට දැක්කත් ඒ පිළිබඳ වැටහෙන්නේ ඒ කෙරෙහිම ඇලිලා ගැලිලා වාසය කළා තමන්ගේ මේ මිනිස්සෙක් විදියට ලැබපු උතුම් මනුෂ්‍යාත්ම භාවය විනාශ වෙනවා කියලා. ඒ වගේම තුන්වෙනි උදාහරණය විදියට දක්වනවා කිඹුලන් නිසා ඇතිවන විනාශය. එනම් ආහාරය, අධික ලෙස ආහාර පරිභෝජනය නිසා
අධික ලෙස ආහාරයට ගිජුවීම නිසා පුද්ගලයා විනාසස්වභාවයට පත්වෙනවා. පැවිද්දේ ලබන්න තියෙන උතුම් දේ ලැබීමට නොහැකි වෙනවා. ඒ වගේම සැඩ මසුන් නිසා කියන කාරණය ඔස්සේ පැහැදිලි කරන්නේ, සැඩ පරුස මසුන් යනු යම් යම් ප්‍රෞර්ජා ජීවිතයේ ගත කරන්නට උත්සාහ කරත්, ඒ වගේම භික්ෂුවක් භික්ෂුණියක් උපාසකයෙක් උපාසිකාවක් ලෙස කටයුතු කරන්නට උත්සාහ කරත් විවිධ කාමුක වස්තුන් නිසා තමන්ගේ ඒ සීලය, තමන්ගේ ඒ ගුණයන් විනාශයට පත්වනවා කියන කාරණය තමයි පැහැදිලි කරනු ලබන්නේ. මේ කාරණාව මුල් කරගෙන භික්ෂුන් වහන්සේලා ධර්ම අවබෝධය ලබනවා මේ චාතුම සූත්‍රය ඇසුරු කරගෙන. බලන්න පින්නතුනි, බුද්ධ ශ්‍රාවකයෙක් බොහෝ ලෙස ධර්ම මාර්ගය ප්‍රගුණ පුහුණු කිරීමේදී පරිස්සම් විය යුතු, ආරක්ෂා විය යුතු කරුණු කිහිපයක් තථාගතයන් වහන්සේ චාතුම සූත්‍රය ඇසුරු කරගෙන හරි ලස්සනට නිවැරදි ආකාරයෙන් ප්‍රායෝගික ආකාරයෙන් තථාගතයන් වහන්සේ මේ සූත්‍රය පැහැදිලි කරනු ලබනවා. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට 2021 අභහප්‍රාප්තු ජේ හේමපාල ස්වාමියා, 1990 අභහප්‍රාප්තු ටීජී ඉසන් අප්පුහාමි පියා, 2003 අභහප්‍රාප්තු එම්.ඩබ්ලිව්.ඒ. ලුවිනෝනා මව, 2018 අභහප්‍රාප්තු තිනුලි දිසංසා මිනිබිරිය, 2019 අභහප්‍රාප්තු ටීජී විජේබන්දු සහෝදරයා, එකම දෙපාර්ශ්වයම පරම්පරාගත මියගේ සියලුම ඥාතීන්ට සුජීවත සිරින සියලුම ඥාතීන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, අභහප්‍රාප්තවන්ට එදුණු සියලුම දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත්, සෙනුල්ලයා පතිරණ, සඳුජ්ජ පතිරණ, සයුම් සේමසිංහ, දිනුති සේමසිංහ, අබිරු දෙව්නිත, තනුෂී සේමසිංහ මුණුබුරු මිනිබිරියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, ලාලනී ලංකානි අමිතා දීනිවරුන්ට හා බුද්ධික චමින්ද අමිල පුතුණුවන්ට ආශිර්වාද කිරීමත්, 2024 සැප්තැම්බර් මස 28 වන දිනට 80 උපන්දිනයේ සමන ටීචී මාලනී ජයවීර යන අයට නිරෝගිමත් දිවියකට ආශිර්වාද පැතීමත්, දේශකයන් වහන්සේට ආශිර්වාද පතමින් ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා දං කොටුවැටියාවල පදිංචි ටීචී මාලනී ජයවීර මහත්මිය විසින්. මෑනියන්ගේ 84 උපන්දිනයේ වෙනුවෙන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, මෑනියන්ගේ දරුවන්ගේ දියුණුව ප්‍රාර්ථනා කිරීමත්, මියගිය දෙමෝපියන්ට, ස්වාමි පුරුෂයාට, සහෝදර සහෝදරියන්ට සහ සංසාරගත ඥාතීන්ට පින් පැමිණවීමත්, දේශකයන් වහන්සේට නිරෝගී සුවය සහ අපත්තු සිරුම යතිරන් වහන්සේලාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා වේයන්ගොඩ කලගිරි හේන පාරංක 24 පදිංචි අයි උදයංගනී ගුණදාස දියණිය විසින්. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍යානුමෝදනා. රැස් කරන්ට යෙදුන සියලුම පුණ්‍ය ශක්තිය, විශේෂයෙන්ම පංචශීලය සමාදන් වෙලා ධර්ම ශ්‍රවණය ඉෂ්ට සිද්ධ කළා. රැස් කරන්ට යෙදුන සියලුම පුණ්‍ය ශක්තිය දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. මිය පරලොව යන්ට යෙදුන සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පින්කමේ දායකත්වය ගෙන කටයුතු කරන පින්වත් සියලුම දෙනාටත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයේ කාර්ය මණ්ඩලයේ පින්වත් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී භාවය, චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා. අවසාන වශයෙන් දෙවියන්, මියගිය ඥාතීන්, ඔබ අප සියලු දෙනා පතන උතුම් නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ශක්ති හේතු වේවා, වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිජ්ජතු. සියලුම දෙනාට සම්මා සම්බුදු සරණ. සාදු සාදු සාදු. සුපින්නතුනි, ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පඤ්ඤෝදය මහපිරිවෙනේ ආචාර්ය පූජනීය වල්ගම සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු.
ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ ධර්මානුශාසනාවක දායකත්වයේ ලබා ගන්නට සේනම් 0112 6972 40 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. මෙම ධර්මානුශාසනාව SLBC ධර්මදේශනා YouTube නාලිකාවසෙත් ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.